දේශානි මම රෙකෝඩින් එබුවා විතරයි. ඔයාට බැරිද පොඩ්ඩක් නිදා ගන්න? ඈ මම එම්ජේ ස්ටෝරිටෙලර්. අද තවත් පොඩි කතන්දරයක් කියන්න යන්නේ. මේ කතන්දරේ තමා කොහොමද හැම මාසෙම අපි සල්ලි මැනේජ් කරන්නේ කියන එක. වීඩියෝ එක අලුතෙන් බලන කවුරු හරි ඉන්නවා නම් මම එම්ජේ ද ස්ටෝරිටෙලර් ජීවත් වෙන්නේ ඕස්ට්‍රේලියාව ඇඩ්ලේඩ් නගරේ මගේ පාර්ට්නර් දේශානිත් එක්ක. ඉතින් මගේ කලින් මනි ස්ටෝරි එක බැලුව නැත්තම් ගිහලා බලන්න. ඒකෙන් මම කතා කරා කොහොමද මම මේ මනි මැනේජ් කරන දේවල් ගැන ඉගෙන ගත්තේ සහ ටික ටික මගේ නොලෙජ් එක ඩෙවලොප් කරගත්තේ කියන එක. හරි, වැඩිදුර කතා බහ කරන්න ඕන නැහැ. අපි මුලින්ම කතා කරමු මොනවාද අපි පාවිච්චි කරන ඕස්ට්‍රේලියාවේ අපි පාවිච්චි කරන බැංක් අකවුන්ට්ස් කියන එක මුලින්ම. මම ඕස්ට්‍රේලියාවට ආපුම ගමන් මම ඕපන් කරපු පළවෙනිම බෑන්ක් අකවුන්ට් එක තමයි කොමන් වෙල්ත් කියන බෑන්ක් අකවුන්ට් එක. මොකද ඒකට හේතුව මම ඇවිල්ලා නැවතිච්ච ගෙදර හිටපු යාළුවෝ කට්ටියම කොමන්වෙල්ත් බෑන්ක් එක පාවිච්චි කරේ. ඉතින් මං හිතුවා හරි මාත් කොමන්වෙල්ත් බෑන්ක් අකවුන්ට් එක පාවිච්චි කරනවා කියලා. ඉතින් එහෙම තමයි මම මුලින්ම බෑන්ක් අකවුන්ට් එකක් ඕපන් කරලා අවුරුදු ගාණක් යනකම් මට තිබ්බේ එක බෑන්ක් අකවුන්ට් එකයි. ඒ තමයි කොමන්වෙල්ත් බෑන්ක් අකවුන්ට් එක. ඒක එවරිඩේ අකවුන්ට් එකක් තියෙනවා, සේවිංස් අකවුන්ට් එකක් තියෙනවා. එවරිඩේ අකවුන්ට් එකට හැම මාසෙම හරි හැම සතියෙම හරි පඩි වැටෙනකොට වැටෙනවා. ඒකෙම වියදම් කරනවා. මේ සේවිංස් අකවුන්ට් එකටත් සල්ලි දාලා තියෙනවා සේව් කරන්න කියලා හිතාගෙන. හැබැයි සල්ලි මදි වුණාම මේ සේවිංස් අකවුන්ට් එකෙන් අරගෙන ආයි වියදම් කරනවා. ඉතින් ඕක තමයි තිබුණ ප්‍රොසෙස් එක. කොහොමහරි මම කලින් ස්ටෝරි එකේ කිව්වාගේ මම මේ දේවල් ගැන ඉගෙන ගත්තට පස්සේ දැන් මට සහ දේශාරයට අපි දෙන්නටම තියෙනවා හරි ප්‍රොපර් සිස්ටම් එකක්. හැම මාසෙම අපි දෙන්නට සැලරි එක හරි ඉන්කම් එකක් ආවම කොහොමද ඒක මැනේජ් කරන්නේ කියන එක. මේ ප්‍රොසෙස් එක කාලෙන් කාලයට වෙනස් වෙලා දැන් වෙනකොට තියෙන ප්‍රොසෙස් එක තියෙන තැනට ඇවිල්ලා තියෙනවා. මේ කාලේ මේ වෙලාවේ අපි දෙන්නට ගැළපෙනම සිස්ටම් එක තමයි මේ දැන් මම මේ කියන යන සිස්ටම් එක. මේක හැමෝන්ටම ගැළපෙන්නේ නැති වෙන්න පුළුවන්. බට් ඔය ජීවත් වෙන පිට රටක නම් විශේෂයෙන්ම ඔය ජීවත් වෙන ඕස්ට්‍රේලියාවේ නම් මෙතනින් සමහරට ගන්න පොයින්ට්ස් කීපයක් තියෙන්න පුළුවන්. මනි වලට ආවම දේශාන්ට මට අපි දෙන්නටම එක රූල් එකක් තියෙනවා. ඒ තමයි ඔයාගේ සල්ලි මේ මගේ සල්ලි මේ මට හම්බෙන පඩිය මේ ඔයාට හම්බෙන පඩිය ඔයා ඔයාගේ වියදම් කරන්න මම මගේක වියදම් කරන්න කියන එක තමයි නැති දේ. එහෙම එකක් නෑ. අපි දෙන්නගේම සල්ලි අපේ සල්ලි කියන එක තමයි අපි කන්සිඩර් කරන්නේ. මේක මම ඉගෙන ගත්තේ ඩේව් රැම්සේ කියන පර්සනල් ෆයිනෑන්ස් ගුරු එක්ස්පර්ට් මල්ටි මිලියනයාගේ පොතකින්. ඒ වගේම තමයි ඒක කපල් එකක් විදිහට ජීවිත ඉස්සරහට අරන් යද්දි ජීවිතේ ගොඩක් දේවල් හරිම සිම්ප්ලිෆයි කරනවා. මොකද අපි දෙන්නගෙම ෆයිනෑන්ස් ඇන්ඩ් එවරිතින් හරිම ට්‍රාන්ස්පේරන්ට්. හැමදේම අවුට් ඉන් දි ඕපන් දෙන්නටම බලන්න ඩිසයිඩ් කරන්න තීරණ ගන්න පුළුවන්. හැබැයි ඉතින් හොර වැඩ මොනවා හරි කරනවා නම් මේ වෙලේ ටිකක් අමාරුයි. ඉතින් හොර වැඩ කරන ඉන්නවා නම් මේ සිස්ටම් එක හරියට නෑ. ජස්ට් කිඩින්. හරි, වැඩිදුර අපි අනම්මනම් කතා කරන්නේ නැතුව කෙලින්ම මේ සිස්ටම් එක මොකක්ද කියන එක ගැන කතා කරමු. අපි දෙන්නටම තියෙනවා ඉන්ඩිවිජුවල් බැංක් අකවුන්ට්ස් දෙක කොමන්වෙල්ත් බැංක් එකේ. ඒ කොමන්වෙල්ත් බැංක් එක අකවුන්ට්ස් දෙකට තමා අපි දෙන්නගෙම සැලරි එක වැටෙන්නේ. මට සැලරි එක වැටෙන්නේ හැම සති දෙකකටම පාරක්. ඒ කියන්නේ හැම ෆෝට්නයිට් එකකටම පාරක්. දේශානිට සැලරි එක වැටෙන්නේ හැම මාසෙකටම පාරක්. ඊට අමතරව අපි දෙන්නම පාවිච්චි කරනවා ඔස්ට්‍රේලියාවේ තියෙන අප් බැංක් කියන බැංක් එක. මේ බැංක් අකවුන්ට් එක පාවිච්චි කරන්න හේතුව මොනවාද කියන එක මම මේ වීඩියෝ එකේ අන්තිම කියන්නම්. අපි ඉස්සෙල්ලා මේ සිස්ටම් එක කතා කරමු. ඊට පස්සේ අපි කතා කරමු ඇයි අපි අප් බැංක් එක තෝරගන්න හේතුව කියලා. ඉතින් අප් බැංක් අකවුන්ට්ස් දෙකක් අපි දෙන්නට ඉන්ඩිවිජුවලි තියෙනවා. දේශානිගේ අකවුන්ට් එක, මගේ අකවුන්ට් එක. ඊට අමතරව අපි දෙන්නම එකතු වෙලා අප් බැංක් එකේ ජොයින්ට් අකවුන්ට් එකක් හදලා තියෙනවා. ඒකට අපි කියනවා ටූ අප් කියලා. ඉතින් මම කලින් කිව්වා වගේ අපි දෙන්නගෙම සැලරිස් කොමන්වෙල්ත් බැංක් අකවුන්ට් එකට වැටෙනවා කියලා මම කිව්වනේ. අපි මුලින්ම ගමු මගේ සැලරි එක වැටෙනවා අපි මොකද කරන්නේ කියන එක. මගේ සැලරි එක කොමන්වෙල්ත් බැංක් අකවුන්ට් එකට වැටිච්ච ගමන් මම කෙලින්ම දානවා අපේ ජොයින්ට් ටූ අප් අකවුන්ට් එකට. ඊට පස්සේ ඒ මගේ සැලරි එක අපි සම්පූර්ණයෙන්ම යවනවා සේවිංස් අකවුන්ට් වලට. අපි දැනට සේවිංස් අකවුන්ට්ස් කීපයක් තියෙනවා. උදාහරණයක් විදිහට හවුස් ෆණ්ඩ් එකක් තියෙනවා, ඉමර්ජෙන්සි ෆණ්ඩ් එකක් තියෙනවා, වැකේෂන් ෆණ්ඩ් එකක් තියෙනවා. ඔය වගේ ෆන්ඩ්ස් සේවිංස් අකවුන්ට්ස් කීපයක් තියෙනවා මේ අප් බැංක් එක ඇතුලේ හදලා. ඉතින් අපි දෙන්නා ඩිසයිඩ් කරන පර්සන්ටේජස් අනුව අපි ඒ පර්සන්ටේජස් වලට කඩලා ඒ සේවිංස් අකවුන්ට්ස් වලට දානවා. ඕක තමයි මගේ සැලරි එකට වෙන්නේ. හැම සති දෙකකටම පාරක් මගේ සැලරි එක වැටිච්ච ගමන් අපි දැන් ඩිසයිඩ් කරලා සේවිංස් අකවුන්ට්ස් කීප එකට ඒ වැටික දානවා. ඒ සල්ලි අපි පාවිච්චි කරන්නේ නැහැ. මොකද ඒවා ගෝල් ඔරියන්ටඩ් සේවිංස් විදිහට තමයි අපි සේව් කරගෙන යන්නේ. ඊට පස්සේ හැම මාසෙකටම පාරක් දේශානිගේ සැලරි එක වැටුනම අපි ඒ සැලරි එක තමයි පාවිච්චි කරන්නේ අපි එදිනෙදා දෛනික වියදම් සඳහා. දේශානික සැලරි එක වැටෙන්නේ එයාගේ කොමන්වෙල්ත් බැංක් අකවුන්ට් එකට. ඒකට වැටිච්ච ගමන් එයා ට්‍රාන්ස්ෆර් කරනවා අපේ ටූ අප් බැංක් අකවුන්ට් එකට. ඉතින් ටූ අප් එකට දාපු ගමන් මුලින්ම කරන දේ තමයි අපි බජට් එකක් හදනවා හැම මාසෙකටම. ඉතින් මේ බජට් එක හැම මාසෙම වෙනස් වෙන්නේ නැහැ. හැම මාසෙම ෆික්ස් බජට් එකක් තමයි අපිට තියෙන්නේ. මේ බජට් එක හදන විදිහ ගැනත් ලොකු කතන්දරයක් තියෙනවා.
මේ බජට් එකක් හදන්න කොහොමද අපි බජට් ෂීට් එකක් හදලා මේ සිස්ටම් එක ඉම්ප්ලිමන්ට් කරේ කොහොමද කියන එක දැනගන්න ඕන නම් කමෙන්ට් එකක් දාලා කියන්න මම මේ වීඩියෝ එක කරන්න ඕනේද කියලා මොකද ඒක බෝරින් වෙයිද දන්නේ නැහැ කට්ටියට ඔයගලන්ට දැනගන්න ඕන නම් අපි කොහොමද බජට් එකක් හැදුවේ අපි කොහොමද මේ බජට් ෂීට් එකක් පාවිච්චි කරන්නේ සහ කොහොමද බජට් එක අපේ ජීවිතයට අනුබද්ධ කරගෙන හැම මාසෙම වියදම් කරන්න කියන එක මම එහෙම උනොත් වෙන වීඩියෝ එකකින් ඔයගොල්ලෝ කැමති නම් කරන්න ඉතින් මම කලින් කිව්වාගේ අපේ බජට් ෂීට් එකක් තියෙනවා මේ බජට් ෂීට් එකේ කැටගරිස් තියෙනවා අපේ හැම මාසෙම වෙන ෆික්ස්ඩ් වියදම් සඳහා අපේ ග්‍රොසරිස් තියෙනවා පෙට්‍රල් තියෙනවා ඒ වගේ එක එක බකට්ස් තියෙනවා ඉතින් අපි මොකද කරන්නේ අපේ අප් බැංක් එකේ අපේ 2UP කියන ජොයින් බැංක් account එක ඇතුලේ අපි තව සේවිංස් accounts මල්ටිපල් සේවිංස් account කීපයක් හදලා තියෙනවා ඉතින් ඔය සේවිංස් accounts වලට අපි බකට් එක සහ බකට් එකේ වැලියු එක දාලා තියෙනවා අපි උදාහරණයක් විදිහට ගමු මම කෙලින්ම මගේ බැංක් ඇප් එක දැන් ඕපන් කරන්නම් අප් බැංක් එක ඔයගලන්ටත් මෙතන සයිඩ් එකෙන් මම පුළුවන් නම් ක්ලිප්ස් දාන්න ප්‍රයිවසි එකත් ආරක්ෂා වෙන විදිහට මොකද හැමදේම ඔන්ලයින් ෂෙයා කරන එක භයානකයිනේ කොහොම හරි මම අපේ බකට්ස් මොනවාද ඒවට දීලා තියෙන නම් මොනවාද සහ ඒව කොහොමද අපිය වෙන්නේ කියන එක ගැන කියන්න අපේ පළවෙනිම බකට් එක තමයි රෙන්ට් එක කියන බකට් එක. එතකොට රෙන්ට් එක කියන බකට් එකට අපි ගාණක් ඇලොකේට් කරලා තියෙනවා. ඊට පස්සේ අපේ තියෙනවා ග්‍රොසරිස් කියලා තවත් account එකක්. එතකොට ඒ account එකට අපි නම දීලා ගාණක් ඇලොකේට් කරලා තියෙනවා. අපි උදාහරණයක් විදිහට කියමු මෙතන අපේ ග්‍රොසරිස් account එකට අපි මාසෙකට ඇලොකේට් කරලා තියෙනවා ඩොලර් 450ක්. අපි දෙන්නගේ අපි දෙන්නව දන්න කට්ටිය දන්නවා දේශානි ෆ්ලයින් ෆ්ලයි අවුට් ජොබ් එකක් කරන. ඒ කියන්නේ හැම සඳුදම ෆ්ලයි කරනවා දුර තියෙන සයිට් එකකට. ඒ සයිට් එකේ තමයි ජීවත් වෙලා හැමදාම බ්‍රහස්පතින්දාට ගෙදර එන්නේ. ඒ හින්දා අපි දෙන්නට ග්‍රොසරිස් වලට ලොකු වියදමක් යන්නේ. මොකද හැම කෑම බීමක්ම දේශානිට ඔල්රෙඩි කම්පැනි එකෙන් තමයි හම්බෙන්නේ. එතකොට මගේ මාසේ සතියේ කෑම බීම ගැන විතරයි අපිට හොරි වෙන්න තියෙන්නේ සහ වීකෙන්ඩ් එකේ අපි කන බොන දේවල් ගැන විතරයි අපිට හොරි වෙන්න තියෙන්නේ. ඉතින් මං කිව්වාගේ ග්‍රොසරිස් වලට අපි ඩොලර් 450ක් ඇලොකේට් කරලා තියෙනවා. ඉතින් අපි මොකද කරන්නේ සල්ලි වැටුන ගමන් මේ විදිහේ බකට්ස් කීපයක් තියෙනවා මං නම් කීපයක් කියන්නම් රෙන්ට් එක තියෙනවා ග්‍රොසරිස් තියෙනවා ජිම් එක තියෙනවා ඉන්ෂුරන්ස් තියෙනවා යුටිලිටීස් තියෙනවා ඊට් අවුට් තියෙනවා ඊට පස්සේ සබ්ස්ක්‍රිප්ෂන්ස් තියෙනවා ෆෝන් ඇන් ඉන්ටර්නෙට් තියෙනවා ෆුවල් තියෙනවා ඒ වගේ බකට්ස් ගොඩාක් තියෙනවා ඒ හැම බකට් එකම තමන්ගේ අවශ්‍යතාවය අනුව නම් කරලා ගාණක් ෆික්ස් ඇලොකේට් කරලා දාන්න පුළුවන් ඉතින් අපේ ග්‍රොසරිස් වලට ඩොලර් 450ක් අපි වෙන් කරලා තියෙනවා පෙට්‍රල් වලට අපි ඩොලර් 200ක් වෙන් කරලා තියෙනවා ඊට පස්සේ ජිම් එක සහ ඔය බැඩ්මින්ටන් ඒ වගේ දේවල් සඳහා අපි ඩොලර් 200ක් වෙන් කරලා තියෙනවා ඉතින් ඔය වගේ හැම ෆික්ස් වියදමකටම අපි වෙනම බකට් එකක් හදලා ගාණක් ඇලොකේට් කරලා තියෙනවා එතකොට හැම මාසෙම දේශානිගේ සැලරි එක වැටුනම අපි මොකද කරන්නේ ඔය බකට්ස් හැම එකටම එයාගේ සැලරි ටික ට්‍රාන්ස්ෆර් කරලා දානවා. එතකොට අපි දන්නවා හැම මාසෙම අපිට අපේ ෆික්ස් වියදම් මොනවාද සහ ඒ ෆික්ස් වියදම් වලට අදාළ අගයන් වැලියු එක අපි දැන් පුරවලා තියෙන්නේ කියන එක. ඊට පස්සේ ඔය දාලා ඉතුරු වෙන සල්ලි ටික අපි ආයෙත් අපේ අර සේවිංස් accounts වලට කඩලා දානවා. අපි emergency, house fund, vacation අරක මේක ඔය සේවිංස් accounts වලට ඒ ඉතුරු වෙන සල්ලි ටික ඔක්කොම අපි ආයෙත් කඩලා දානවා. ඉතින් මේ budget එකක් හදාදි ගොඩාක් දේවල් කල්පනා කරන්න ඕනේ. මොකද හිතන්නේ නැති විදිහ විදන් යනවා. එතකොට මේ හැම දේ ගැනම කල්පනා කරලා මේ buckets හදන්න ඕනේ. ඉතින් මම කලින් කිව්වා වගේ budgeting ගැන ඔයගලන්ට කොහොමද අපි budget කරන්නේ කියන එක ගැන දැනගන්න ඕන නම් මම video එකක් කරන්නම්. ඊට අමතරව අපේ කමියුනිටි එකක් තියෙනවා මනි 101 MJ මනි 101 කියන කමියුනිටි එක Facebook එකේ මම පල්ලෙහා link එක දාලා තියෙනවා නැත්නම් ඔයගලන්ට search කරලාත් හොයාගන්න පුළුවන්. ඉතින් මේ මනි ජර්නි එක අපි කට්ටියම එකතු වෙලා යන අපේ කමියුනිටි එක දැන්ටම members ලා 400ක් 500ක් විතර ඉන්නවා. ඉතින් අපි හැමදාම අපේ knowledge එක share කරගන්නවා කට්ටිය එකතු වෙලා. ඔයගලන්ට පුළුවන් ඒ කමියුනිටි එකට join වෙන්න. මොකද මම free excel sheets හදලා තියෙනවා. ඊට පස්සේ budget sheet එකක් අපේ කට්ටියට මම use කරන budget sheet එක අඳුනලා දීලා තියෙනවා. අමතරව මේ මට හම්බෙන knowledge එක ඒගොල්ලන්ට හම්බෙන knowledge එක අපි හැමෝම මේ නොලෙජ් එක ෂෙයා කරන ප්‍රයිවට් කමියුනිටි එකක් තමයි හදලා තියෙන්නේ මේ මනි 101 කියන කමියුනිටි. ඔයගලන්ට ජොයින් වෙන්න පුළුවන් ඒකට. මේ වෙලාවේ වේග මතක් කරා මොකද ගොඩක් අයට ගොඩක් ප්‍රශ්න තියෙනවා. මොකද කමෙන්ට් එකක් දැම්මට ඒ ප්‍රශ්නට උත්තරය හම්බෙන්නේ නැති වෙන්න පුළුවන්. බට් ඔයා අපේ කමියුනිටි එකේ මේක ප්‍රයිවට් කමියුනිටි එකක් ඉඳලා කමියුනිටි එකතුල හැමෝම තම තමන්ගේ ප්‍රශ්න වලට උත්තර හොයාගන්න. ඒක හරිම ලස්සන දෙයක්. ඒක තමයි මම මේ සෝෂල් මීඩියා වල ආසම දේ. Community, the power of community කියන එක. ඉතින් හැම මාසෙම අපි සැලරි එක අපි දෙන්නගේ බොහොම සිම්පල් සිස්ටම් එකක් තමයි මේ විදිහට අපි පාවිච්චි කරන්නේ. හැබැයි ප්‍රධානම දේ තමයි මේ සිස්ටම් එක එක දවසින් ගොඩ නැගුණේ නැහැ. දැන් කාට හරි අපේ මේ plan එක හිතුනම ඇහුවම හිතෙන්න පුළුවන් අයියෝ හරි සිම්පල් නේ. මෙයාගේ සැලරි එක සේව් කරා. මෙයාගේ සැලරි එක මේවට දැම්මා. සේවිංස් එකට දැම්මා කියලා. Yes, it's simple. But it took so long. ඔයගොල්ලෝ ඔස්ට්‍රේලියාවේ නම් ජීවත් වෙන්නේ පිට රටක නම් ජීවත් වෙන්නේ විශේෂයෙන්ම මේක දන්නවා ඇති. සල්ලි කියන දේ manage කරන්න සමහර වෙලාවට හරි අමාරුයි. මොකද නොහිතන නොවිරු නොපැතු වියදම් එනවා පිට රටක ජීවත් වෙද්දී, විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙද්දී. හොඳම උදාහරණ තමයි ඕස්ට්‍රේලියාවේ බිල්ස් හැම මාසෙම එන්නේ නැහැ.
සමහර බිල්සෙනේ මාස දෙකකට පාරක් සමහර බිල්සෙනවා හැම මාසෙම සමහර බිල්සෙනේ මාස 3කට පාරක් ඊට අමතරව කාර් එකේ රෙජෝ අවුරුද්දකට පාරක් එනවා එක එක ඉන්ෂුරන්ස් එනවා වීසා වල ඉන්නවා නම් වීසා වැඩ කටයුතු වෙනවා ඊට පස්සේ හෙල්ත් සම්බන්ධ දේවල් එනවා ওই විදිහේ එක එක දේවල් ගණනාවක් එනවා ඉතින් ඒ හින්දා මේ බජට් එක හරියට හදාගන්න එක තමයි ප්‍රධානම දේ ඉතින් කොහොම හරි ඕක තමයි අපේ සිස්ටම් එක අපි දෙන්නගේම සැලරිස් කොමනල් බැංක්ස් account එකකට වැටෙනවා අපි දෙන්නම ඒක අපේ ටූ අප් එකට දානවා මගේ සැලරි එක 100% අපි එක එක සේවිංස් account වලට දානවා දේශානිගේ සැලරි එක මන්ත්ලි එදිනදා වියදම් වලට දාලා ඊටු ටික ආයෙත් අර සේවිංස් account වලට දානවා ඉතින් ඕක තමයි අපේ ගොඩාක් කාල ගිහිල්ලා අපි develop කරපු very simple money management monthly system එක. ඉතින් ඇයි මම අප් බැංක් එක use කරන්නේ සහ ඇයි මම commonwealth bank එක use කරන්නේ ඉතින් දන්නවා මම YouTube පාවිච්චි කරනවා ඊට අමතරව investing කරනවා ඊට අමතරව side hustle businesses එහෙම කරනවා ඉතින් ඔය දේවල් හැම එකක්ම මගේ manage වෙන්නේ commonwealth bank එක හරහා එතකොට මගේ commonwealth bank එකේ තමයි ඒ side එක ඔක්කොම manage වෙන්නේ ඉතින් ඒ හින්දා මගේ commonwealth bank එක වෙනම side එකක් ඒ කියන්නේ මගේ වෙනම side එකක තියෙන expenses investments වලට මම පාවිච්චි කරනවා ඊට අමතරව දේශානිගේ තියෙනවා commonwealth bank account එක දේශානිගේ investments ඒ පැත්තෙන් ඒව බැලන්ස් වෙනවා කොමනල් බැංක් account එක හරහා. ඉතින් ඒක තමයි අපි දැම්මම කොමනල් බැංක් accounts අයින් කරන්න ඇත්තේ. මොකද එතනින්නුත් වෙනම savings එකක්, වෙනම investing එකක්, ඒ වගේම වෙනම business expenses manage වෙන හින්දා. ඊට අමතරව තව වෙනම emergency fund එකක් හදලා වෙනම බැංක් account එකකටත් ඕගලන්ට දාන්න පුළුවන් කැමති නම් අපි කාලයක් කරලා තිබ්බා ANZ කියලා බැංක් එකක් තියෙනවා. ඒ බැංක් එකේ වෙනම තව account එකක් හදලා අපි ඒක වෙනමම side එකකට කරලා තිබුණා. අවුරුදු ගාණක් යනකොට අපි දෙන්නගෙම money discipline මාර විදිහට sharp වුණා. ඉතින් අපිට තේරුණා වෙනමම bank account එකකට දාන්න ඕනේ නැහැ. මොකද අපි දෙන්නගෙම discipline දැන් හොඳයි. අතේ තිබුණට අපි සල්ලි වියදම් කරන්න නැහැ. හිතන්නකෝ දැන් savings account එකේ සල්ලි තියෙනකොට සමහරවිට හිතෙන් පුළා මේකෙන් පොඩ්ඩක් අරන් මේ spend කරනවා එහෙම කියලා. But අපි දෙන්නගෙම discipline එක අපි අවුරුදු ගාණක් ඇතුළත හදාගෙන තියෙන හින්දා අපිට දැන් ඒක අවශ්‍ය නැහැ. But start කරන කෙනෙක්ට මම advice කරන්නේ ඔයගොල්ලන්ගේ savings accounts ඔක්කොම සහ everyday transaction තියෙන accounts එක account එක එක bank එකක තියන්න නැතුව බැංකු දෙකක වෙන වෙනම පාවිච්චි කරන්න පුළුවන් නම් හොඳයි. මම කිව්වා වගේ මේ systems ගොඩාක් තියෙනවා. ඉතින් beginner systems තියෙනවා, intermediate systems තියෙනවා, pro systems තියෙනවා, ඕන system එකක් පාවිච්චි කරන්න පුළුවන්. මම කිව්වේ අපේ system එක මොකද්ද කියන එක. ඉතින් ඇයි අප් බැංක් එක පාවිච්චි කරන්නේ? අප් බැංක් එක පාවිච්චි කරන්න පටන් ගන්න හේතු කීපයක්ම තිබුණා. මම ඒ හේතු වලින් කීපයක් කියන්නම්. පළවෙනි එක තමයි අප් බැංක් එක තරම් user friendly bank app එකක් මම තාම දැකලා නැහැ. අප් බැංක් එකේ user interface එක මාරම user friendly. සහ ඒක අපේ generation එකට ගැළපෙන විදිහට හදලා තියෙනවා. අපේ generation එක මේ technology එක, phones එක ආපු generation එකනේ. ඉතින් අපිට හරිම ලේසි මේ app bank account එකේ interface එකත් එක්ක වැඩ කරන්න. ඒක මාරම simple and user friendly. ඊට අමතරව තවත් ප්‍රධානම හේතුවක් තමයි app bank එකේ bank fees කියන එක 0. ඔයාලට මාසික, වාර්ෂික කිසිම බැංකු account එක පවත්වාගෙන යන්න කිසිම මුදලක් තියෙන්න ඕනේ නැහැ බැංක් account එකේ. මොකද අපි දන්නවා ලොකු big banks වල පොඩි rule එකක් තියෙනවා. ඔයා මාසෙකට මෙච්චර ප්‍රමාණයක් සල්ලි බැංක් account එක හරහා ඔයා පාවිච්චි නොකරොත් මාසික fee එකක් ඔයා ගෙවන්න ඕනේ. නැත්නම් වාර්ෂික fee එකක් ගෙවන්න ඕනේ කියලා. දැන් මේ app bank එකේ එහෙම කිසිම දෙයක් නැහැ. ඔයා සල්ලි දාලා තිබුණත් නැතත් ඔයා එක දිහා බලන්නේ නැතුව හිටියත් කිසිම වාර්ෂික හෝ මාසික bank fee එකක් අය කරන්නේ නැහැ. ඒක තමයි number 1 reason එක. ඊට පස්සේ අනෙක් reason එක තමයි මේ app bank එකේ ATM card එක ඔයාට ඕනම ATM machine එකක use කරන්න පුළුවන් සහ එහෙම use කරද්දි extra කිසිම charge එකක් අය වෙන්නේ නැහැ. සමහරවල් වලට අපි ගාව අපි හිතමු commonwealth bank card එකක් තියෙනවා නම් අපි try කරනවානේ commonwealth bank ATM එකක්ම හොයාගෙන යන්න. But app bank එකේ එහෙම කරන්න ඕනේ නැහැ. ඔයාට ඕනම ඔයා දකින ඕනම ATM එකකට ගියා card එක දැම්මා සල්ලි ගත්තා කිසිම extra cost එකක් ATM charge එකක් ඒකෙන් අය කරන්නේ නැහැ. ඒක ගොඩක් වටින දෙයක්. මොකද තමන්ට ඕන වෙලාවට තමන්ගේ බැංකුව හොයනවට වඩා ළඟම තියෙන බැංකුවට ගිහලා තමන්ගේ සල්ලි කෑෂ් අවුට් ගන්න පුළුවන් නම් ඒක හරිම සිම්පල් හරිම ලේසි. බට් අන්තිමට සල්ලි එහෙම ගත්ත දවසක් මට නම් මතක නැහැ. මොකද අපි කෑෂ් එක ඩීල් කරන්නේම නැති තරම්. මොකද අපි ඔක්කොම මේ බැංක් ඇප් එක හරහා තමයි කරන්නේ. එක්ක කාඩ් එක ටැප් කරලා එහෙම නැත්නම් බැංක් ට්‍රාන්ස්ෆර්ස් සල්ලි කෑෂ් අවුට් එකක් ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙද්දී ඔයාලට අවශ්‍ය වෙන්නේ නැති තරම්. ඊට පස්සේ තුන්වෙනි ප්‍රධානම හේතුව තමයි විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙනකොට අපි ලංකාවේ ඉන්න අපේ ආදරණීයයන්ට අපි ලංකාවෙන් අපි තමු පීසා ඕඩර් කරනවා අපි gift එකක් යවනවා අපේ අම්මලා තාත්තලාගේ birthdays වලට මල් යවන්න පුළුවන් කේක් යවන්න පුළුවන් මොනා හරි කරන්න පුළුවන්
ඔයා කොමන්වෙල්ත් වගේ බෑන්ක් කාඩ් එකක් පාවිච්චි කරොත් එක්ස්ට්‍රා චාර්ජ් එකක් වදිනවා ඉන්ටර්නැෂනල් ට්‍රාන්සැක්ෂන් ෆී කියලා. වැරස් අප් බෑන්ක් එක ඔයා පාවිච්චි කරොත් එහෙම එක්ස්ට්‍රා ඉන්ටර්නැෂනල් ට්‍රාන්සැක්ෂන් ෆී එකක් නැහැ. ඊට අමතරව මම කලින් වීඩියෝ එකත් කිව්වා ලංකාවට ගිහිල්ලා අපි සල්ලි වියදම් කරේ ඔක්කොම අප් බෑන්ක් ඩෙබිට් කාඩ් එකෙන්. එතකොට එහෙම ටැප් කරන කිසිම පාරක අපිට එක්ස්ට්‍රා ඉන්ටර්නැෂනල් ට්‍රාන්සැක්ෂන් ෆී එකක් ගෙවන්න ඕනේ නැහැ. මොකද කොමන්වෙල්ත් හරි වෙනත් බෑන්ක් අකවුන්ට් එකක් ගිහිල්ලා ඔයා ලංකාවේ කාඩ් එක පාවිච්චි කරන්න උනොත් ඔයා ඔස්ට්‍රේලියාවෙන් පිට රටක ඉන්න හින්දා ඔයා එහෙම මේ ට්‍රැවලින් කාඩ් එකක් වෙනමම ට්‍රැවලින් විදිහට හදාගෙන නොතිබුණොත් ඔයාට ඉන්ටර්නැෂනල් ට්‍රාන්සැක්ෂන් ෆී එකක් වදිනවා. ඉතින් ඔයගේ පොඩි 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 දේවල් හරිම වැලියුබල් අපේ ලයිෆ් ස්ටයිල් එකට. ඒකයි අපි අප් බෑන්ක් එක පාවිච්චි කරන්නේ. ඉතින් ඊට අමතරව තව හේතු ගණනාවක් තියෙනවා. ඒගොල්ලෝ මාරම එන්වයර්මෙන්ටල් ෆ්‍රෙන්ඩ්ලි සස්ටේනබල් සයිඩ් එකට ගොඩක් පුෂ් කරනවා. ඒගොල්ලෝ ප්ලාස්ටික් කාඩ් භාවිතය අවම කරනවා. ඒගොල්ලන්ගේ ඔක්කොම ඩිජිටල් බේස්ඩ්. ඒගොල්ලන්ගේ බෑන්ක් අඩු ගානේ වෙබ්සයිට් එකක්වත් නැහැ. ඔක්කොම ෆෝන් ඇප් එක හරහා වෙන්නේ. ඒගොල්ලන්ගේ බැංකු බ්‍රාන්චස් නැහැ. වාට ප්‍රශ්නයක් අහන්න බැංකුවේ බ්‍රාන්ච් එකට යන්න ඕනේ නැහැ. ඔක්කොම ඇප් එකට ඉන්ටිග්‍රේට් කරලා තියෙන ඇප් එකේ තියෙනවා වෙනම සපෝර්ට්ස් ලයින් එකක්. වාට ඒගොල්ලන්ට ටෙක්ස් කරන්න පුළුවන්. මොකද අපේ ජෙනරේෂන් එකේ කට්ටිය අපි කැමති නැහැ කෝල් කරලා අහන්න මේ මොකද වෙන්නේ කියලා. අපි කැමති ටෙක්ස් කරලා ප්‍රශ්න විසඳ ගන්න. සහ ඒ අප් බෑන්ක් එකේ සපෝර්ට් එකේ ඉන්න කට්ටියත් හරිම අර අපේ ජෙනරේෂන් එකේ විදිහට තමයි ටෙක්ස් කරන්නේ. තරණිය යාළුවට කතා කරනවා. ඒදී ඒක හරි ෆන් ෆීලිං එකක්. ඉතින් ඔය වගේ පොඩි දේවල් මේ ජෙනරේෂන් එකත් එක්ක හොඳට අනුගත වෙලා අර අපේ ජෙනරේෂන් එකට මේ මොකද අපේ ජෙනරේෂන් එක මිලේනියල් ජෙන්සෙට් ජෙනරේෂන් එකට මම හිතන්නේ 100% ගැලපෙන බෑන්ක් ඇකවුන්ට් එකක් තමයි බෑන්ක් ඇකවුන්ට් එක කියලා කියන්නේ. මේක කිසිම කෙනෙක්ට අනිවාර්යෙන්ම ඒක පාවිච්චි කරන්න ඕන කියලා නැහැ. මම කිව්වාගේ ඔයාට ඔයාගේ සිස්ටම් එක හදාගෙන ඔයාගේ බෑන්ක් ඇකවුන්ට් එක ඔයාගේ බෑන්ක් ඇප් එක පාවිච්චි කරන්න පුළුවන්. මම කිව්වේ මං ආස දේ මං පාවිච්චි කරන දේ සහ මට ලේසි දේ. ඉතින් අප් බෑන්ක් එක ඔයාලා ඩවුන්ලෝඩ් කරගන්න ඕන නම් මගේ කෝඩ් එකක් තියෙනවා. රෙෆරල් කෝඩ් එකක් පල්ලෙහා ලින්ක් එකක් තියෙනවා. එහෙම නැත්නම් මට Instagram එකේ DM එකක් දාන්න. ඒක හරහා ඔයා අප් බෑන්ක් ඇප් එක ඩවුන්ලෝඩ් කරගත්තොත් ඔයාට මම හිතන්නේ ඩොලර් 10ක් ඩොලර් 12ක් වගේ ගාණක් ෆ්‍රී මනි විදිහට හම්බ වෙනවා. ඉතින් ඔයාට ඕන නම් මගේ රෙෆරල් කෝඩ් එක පාවිච්චි කරලා අප් බෑන්ක් එක ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. බට් නෝ ප්‍රෙෂර්. ඔයාට ඔයාගේ සිස්ටම් එක ඩෙවලොප් කරගන්න එකයි ප්‍රධානම දේ වෙන්නේ. ඉතින් මොනවා හරි ප්‍රශ්නක් තියෙනවා නම් අපේ කමියුනිටි එකට ජොයින් වෙන්න Money101 MJ කමියුනිටි එක Facebook එකේ අපේ group එක තියෙනවා. මම ඒකෙත් link එක දාලා තියෙන්නේ. තවත් ලස්සන ස්ටෝරි එකකින් හම්බ වෙනකන් මම සම්වර ගන්නම්. මම ඔබේ ආදරණීය MJ the storyteller.